සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස 180 වෙනි අසදෘස ජාතකය දනුංගහෝ අසනිසෝ රාජපුත්තෝ මහම්බලෝ දුරේ පාතියක් කනවේදී මහකායප් පදාලනෝති තවද ශාක්‍ය කුල මහනිධාන වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයෙහි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයාමි ජාතකය දක්වන ලදී. ඒ කෙසේද යත් එක් දවසක් දම් සභා මණ්ඩපයෙහි රැස්සූ මාළු වරුන් වහන්සේ ඇවැත්නි සරුවඥයන් වහන්සේ මේ නියා රාජ්‍යයක් අර මාබෙනික් මන් කළෝ වේදැයි කිය කියා වැඩවුන් තැනට සරුවඥයන් වහන්සේ වැඩවදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කතාවකින් යුක්තව වුණු දෛ විචාරා වදාරා එපවත්නසා දැන් සරුවඥේ කාලය පැමිණි කාලයෙහි තීතිබා නුමුහු කළ නුවණ ඇති අවස්ථාවෙහි තමන්ට පැමිණෙන රාජ්‍යශ්‍රී අර මහමිනික් මන් කළෝ වේදයි වදාරා. ඒ කෙසේදැයි ආරාධිත වූ සරුවඥයන් වහන්සේ ඉක්ුත්වත් දක්වා වදාළසේක. ඒ කෙසේද යත් යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ගේ අග්‍රමයි සිකාමිසවුන් කුස පිළිසිඳ දස එකඩමසකින් බිහිවූ ඒ කුමාරයන් බිහිවූ ගමනේ නම් තබන්නාහු අසදෘස කුමාරයෝ යයි නම් තුබූ ඒ කුමාරයන් වැඩිවිය පැමිණෙන අවස්ථාවට අනිකුත් පින්වත් කුමාරයෙක් කුස පිළිසිඳ දස එකඩමසකින් බිහිව ඒ කුමාරයන්ට නම් තබන්නාහු බ්‍රහ්මදත්ත කුමාරයෝ යයි නන්තුබූහ. අසදෘස කුමාරයෝත් වැඩී දිසාපාමොක් ආචාරීන් කරාගොස් නුගත මනා ශිල්පයිගෙන රජ්ජුරුවන් කරාගවොත් නුන් කලට පියරජ්ජුරුවන්ට මරණ කාලය පැමිණියයින් රජ්ජුරුවෝ කියන්නාහ. අමාත්‍යයනි අසදෘස කුමාරයන්ට රාජ්‍යය දෙව බ්‍රහ්ම දත්ත කුමාරයනට යුව රජතනතුර දෙවයි කියා ස්වර්ගස්ත වූ එවිට අමාත්‍යයෝත් අසදෘස කුමාරයන්ට රාජ්‍යය පමුණුවන්ට උත්සාහ කළහ. ඒ අස අසදෘස කුමාරයෝ රාජ්‍යය නොගිවිසාහ. අමාත්‍යයෝ බ්‍රහ්ම දත්ත කුමාරයන්ට රාජ්‍යය පමුණුවා බෝධිසත්වයන්ට යුව රජතනතුර දුන්නාහ.
එවිතත් නොගිවිස නිකම්ම කුමාර සැලැස්මේම උන් අවස්ථාවට එක්තරං අමාත්‍යයෙක් රජ්ජුරුවන් කරාගොස් නුභවන්සේගේ බෑනන් වහන්සේ නුභවන්සේ නසාරාජ්‍යය ගන්නට උත්සා කරන සේකැයි කියා බිඳවූහ. රජ්ජුරුවෝ බස්සසාබිඳී බෑනන් වහන්සේ අල්වයි කීයේ. එවිට බෝධිසත්වයෝ වැඩ පසස්නං අමාත්‍යකුවතින් බරණැස් නුවරින් පිටත්ව සාමන්ත රජ්ජුරු කෙනෙකුන්ගේ නුවරට ගියාහ. ඒ නුවරට ගොස් වාසල් දොර සිට ධනුරුධරයෙක් ආයි කියා රජ්ජුරුවන්ට දන්වා යවන්නාහ්. රජ්ජුරුවන් විසින් එන්නේ යයි කියා යවන්නා. රජ්ජුරුවන් විසින් කෙතෙක් පඩිතොපට වුවමනාදැයි විචාරන්නා. මසුරං ලක්ෂයක් පඩි උවමනවැයි කියන්නා. රජ්ජුරුවෝත් පිරිස් අඩු කරන්නට උවමනායයින් යාපෙත ලක්ෂයක් න්‍යායෙන් පඩි දෙවයි කියා සැලසූය. මෙසේ පඩි කන අවස්ථාවෙහි දුනුවායෝ එකසීම අපට වඩා මූ පඩි කන්නේ යයි කියා ඊර්ෂ්‍යාවෙන් ගිනිනාහ. එසමයෙහි එක් දවසක් රජ්ජුරුවෝ මඟුල් උයනට ගොස් අඹ ගස් මුල යානක් ලවාගෙන වටතිරයක් අන්දා උත්තානී වැවැදහොත් රජ්ජුරුවෝ අඹ ගස අග අත්තේ තුබූ අඹ කැන දැක මිනිස් කෙනෙකුන් නැගී කඩා කන්ට බැරිසෙයින් දුනුවායන් ලවා විද්දවා ගනිමි සිතා. දුනුවායන් රැස්කොට අඹ කැන විදින්නට කීයේ ස්වාමීනි අපගේ විදමන් දැක වදාළේ ඇත ලක්ෂයක් පඩිකන නළුත් ධනුර්ධරයානං ලවා විදවන බවයයි කීයේ. එවිට රජ්ජුරු බෝධිසත්වයන්ගෙන්වා අඹ කැන විදුවයි කීයේ. බෝධිසත්වයෝත් නුභවන්සේ වැදවොත් තැනට අරින්ට උවමනවැයි එතන යාන ඉවත් කරවා එතන සිටියා. සෙසු දුනුවායෝ බෝධිසත්වයන් අත දුනුයි තල නැතියයින් දුනුවායෝ කතා කරන්නාහ්. අපාත දුනුයි තල ඉල්ලුවත් කවුරුවත් දුනුයි තල නොදෙවයි කතා කළාහ. බෝධිසත්වයෝත් වටකොට තිරයක් බන්දා ඇතුගේ වැඩ සිට ඉනතුබූ සුදු කඩයි වැත තිබා. රත් සේලයක් ඇඳ බුලත් පසිම්බු ඇතුළේ තිබූ කඩු උරේල්වාගෙන බඩ අවුරාරං ඔලියයක් බැඳහිර උර පිටේ රන් රසන්නාවකුත්වාගෙන රංපටක් නලල බැඳ සන්ධි කළවක් කළ අඟුදුන්න අතින්ගෙන පබලු වැලක් හා සමාන දුනුදියත්ලාගෙන ඊ දණ්ඩක් අතින්ගෙන පොළොව පලාගෙන නැංගා වූ නාගමානවයකුසේ තිරයෙන් ඇත්ව විඳිනා වූ ස්ථානයෙහි සිට රජ්ජුරුවන්ට කියන්නාහු දේවයන් වහන්සේ අඹ කැන යන ඊයෙන් විඳින්ද එන ඊයෙන් විඳින්දැයි විචාලාහ. රජ්ජුරුවෝ කියන්නාහු යන ඊයෙන් විඳිනවා දුටු විරුව ඇත එන ඊයෙන් විඳීම් අපූර්වයයි කියන්නා එසේ විදුවයි කීහ. බෝධිසත්වයෝ නැවත කියන්නාහු මාගේ හිය චාතුර්මහරාජිකය දක්වායයි එසේ හෙයින් මදක් වේලා වැඩ සිටිනේ යාපත බලාවදාළ මැනවැයි කියා වේග දක්වා ඊ දඬු විදපූහ. ඒ හිය අඹ කැනින් කැබැල්ලක් කපාගෙන චාතුර්මහරාජිකයට පැන නැංගේය.
බෝධිසත්වයෝත්තේහි චාතුර්මාරාජිකයට පැනනැගී ගිය බව දැනේ. අනික් හීයක් වේග දක්වා විද්දාහ. එහිය පළමු විදිහියේ පගිලියේ වැදගෙන උඩගියේ යයින් එකහීයක් දේවතාවෝ අරගත්තා. අනික් හීය පවනින් ගුගුර ගුගුරා බසින්නට වන එවිට බොහෝ දෙනමේ කිමෙක්ද බලන්නට වන්නාහ. බෝධිසත්වයෝ ඊ දණ්ඩෙන් පවන්ගෙන බස්නා බවයයි කියන්නා. බොහෝ දෙන තමන්ගේ ශරීරයෙහි වැටෙති සැකවන්ට වන්නාහ. එවිට හීයෙන් ඇවිත් අඹ කැන කැපුණු ස්ථානයෙන්ම කැපී වැටෙන්නට වන බෝධිසත්වයෝ එක් අතකින් අඹ කැනා එක් අතකින් ඊදඬු අල්වා ගත්තාහ.